සජාතිගේ මාන හිිකම් කොමසම ්‍රී ලංකරජ රද ගෙනත්තියෙනවා. විසියනය වාථ සංශෝධනය අනිවාරයෙන්ම ආනුක්‍ර්‍යස්ථාවට සම්පුර්ණීම පටහන. ඔකද ඒක නීති ආධිපත්ය සම්ූර්ණයම මෙරට රහහිම කලා බොහම අමාරුවයි හටන ්‍යහතා සංශෝධනයේ ජනතිපත ගඩට කවදදිහිටපු මහිද රාජ පක්ෂ පහැරගත් අධිකරන්නේ වාධනත්වේ නැමත් නැමත දහනමින් ඒක අනිු ිකමසින්ගේ යම්මතාක් දුරකරගෙනාව එකක සම්පර්ණයම මෙරට යනතාවට අහිම කලා බිස්ස. එකන් දම් විිසවනි ව්‍යස්ථත සංශෝධනය වෙනකොට ශ්‍රෂ්ා අධකනය දැනගන හිටිය අර දහටඉති දහටනි ව්‍යහතා සංශෝධනයවෙච වැරඇද. හෙම තිේදක දැන දැන අධිකරණය සසාධිනතවය සම්පූර්ම පවාව හමදයක් මරටවු. එක හිදම පිළිගන්නමරටේ අධකරනය වාධනත්වේ හා නීතියේ ආධිපච්ච සම්පූර්ණයම ගෝට බ රජ පක්ෂේ විව ්‍යත සංශෝධනය රට හින්නවවා ඒ ්‍රීනත් පේර හතන්නක් ස ජාතික පක්ෂ සජි කණ්ඩාේ රැසීම ද ප්‍රකාශය කළලා හොකුව පහැදිලිවම මේ ව්‍යවස්ථ සංශෝධනයෙන්ද මීට පස අධිකන්න නි ල ස්කෝල ළමයෝ තත්්‍යය තින්න විිශ කර දක දරන් රට ගොටාබ රටිකල පි ියට ොලතිකක් ලාගන්න කියවනු ඒ ත්ට. ධිකන්නේ කොඳුනාාරතිි කඩලදම. දැන් ඇල විනිෂකරුරුන්ට ඒ තිබිච් වාධනතය සම්පූර්ය හසිකල හු කියේෙද සම්පර්යමනි වැරදිී ද නිිකරු පත්කරීම ඒවගේ අධිකන්න සේවා කොමිෂන් සභාවය පත්කිරීම එකන මහාදිකන්නේ ඉඳල පල්ලයාට දිස්ත්‍රික් අධිරන්නේ මහතරත් අධිකරන්නේ උසල්ම දෙනාගේ ඒ පත්කිරීමේ වගමීම සම්පපුර්නය මොහුය අත්තව ගත්ත. ඉහඳ අධිකරණය වදුරටත්මලංකාව දැන් ස්වාධීනත්වේ සම්පූර්ණයම අහෝස වුණනා ඒක තමයි මේ අස්ථානකට එක්ා ජාතින්ගේ මාන මෙහිිකම් කමසම පැහැත් දිලිවම දැඩිස් චෝදනාව කෙල්ලකක් නොවගේන රජයට රුද්ධෝගේගන යෝජන සමති අධිකරණය ස්වාධීනත්වය අහෝසසිකිරීම මහ නීතිය අධිපත්ය මේරටේ ජනතාවට අහහිමිකිරීම සම්බන්ඳව. විිසින් ව්‍යත්ථ සංචෝධනය ඉදිරි පත් කළේ. ඔබද අන්න අයතානකට ඔක්මක නෑ මගේන මේක කියෙලකිවවා අලි සබ්‍රරි. ඒ වගේ ජල්පිදතුක් ඔක්කොම මේ කරය අන්දිමට ගෝටාබේ රජපක්ෂක වන්නෑ නෑමක මගේ කියලා. නමුත් ඒ අවස්ථාවවේදී අපි කතා කරන්න අඩුකරේ අස්තාවවෙ න ගරුම් නෝම් කෙල එක ඒ මෙරටේ ජනතාවගේ මෙරට පරම අධිකාරය වන්න රටේ මහ ජනතාව. ඉ අධිකරණය ක්‍රියාත්ම කරන ගෝටාබේ රජපක්ෂගේ අධිකන්න බලයක්නේ මෙරටේ පරම අධිකරණය බලදරෑ වනධ ජනතාවගේ අධි කරන්න බලය. අස්ථ අධිනට බරපතල වගකීමත් තියෙනවා ඒකට යම් අභියෝගයක් කෙල්ලවෙනවනං මහජනතාව විනි ඉදිරිපත් වෙලා එක කිය ආනුකර අස්ථාව කියන්නේතු පොටෙක්් විින්ඩිකට පෝ පි ජුඩිල් පව එකරම අධිකන්නේ වගකීම. ඒකන්ද අධිකනන්නේතු ලොකු වගකීමත් තිබුණ. හැබ එතනදී මේ විතින ්‍යස්ථා සංශෝධනය සම්පති කිරීමේද ශ්‍ර ලංකාව අධගන එතනද සම්පු නිම බිඳවටන එක කියන්න ො. මෙන මෙහම මේ ලංකාවිතියන මේ ප්‍රශ්නය එදායිදම බදන්නාම ඕනම රාජි නිලධාරියෙක් විනිශ්කාර්වරයෙක් ඇතුළුව. තමන් මහජනතාව තමන්කිරහි තබ ඇති විශ්වාසය මත තමන්ගේ ධූර්රයේ කාර් කාර්තාවය කිරීමේදී නීති ප්‍රකාරව විෂ් කරන්න ඕන. එතනද තමන්ට හෝ වෙනත් කෙනකොට වාසයක් ලාබයක් වෙනදදියටට තමන්ගේ දූරයේ ක්‍රියාත්ම කොළොත් එක තනි කර අපරාධ වරදක් වෙනවා එකතම අපිෙ දෂණය කියෙන අපරාධවරද තමන්ට හෝ වෙනත් කෙනකොට වාසයක් ලබාදීම සමහ තමාගේ දදුරේ පවිච්චි කිරීම. මෙතනදී ඔවිසිෙන් ්‍යත්තා සංශවෝධනය සම්මති කිරීමේදී අධිකනේ දැන්න දැනවා මම එක එකකිවේ ඒ නඩු විවාාග කරන කොටම මම ජයනත ජයසුර මාහත්මැතික කරුණ කරලා බ මේ නඩුවෙන් ඉවත්වන්න මොකද ඔබ මේ වෙනටත් ඔබේ අවංකවත් අවංක භාාවය විශ්ාසන්ත බාව ාහිි කර තිෙන ඔට ුරද නඩු පවරල තියෙනවා ඒගෙටත කරුණා කල මේ නොඩ ග ත්ග න හු ඒ අභියෝග ප්‍රතික්ෂේප කළය නඩු ආහල මුඩු රටම පවදුන්න. ඒක එසේ මෙසේ සමාාවදය හැකි වරදක්නෙවේ ඒක එල් පැහත් දිලිවම එක ම දැනට ම අවත නකොට එක්සක් ජාතින්ගේ න මිම ොමම ප්‍රශ කරන්න ඒ අනුව ඔහු දූෂණයගෙන අපරාධ වරදට වග කියන්න වෙන. දෙ න ඒනිසා තමයි මහජනතාවගේ අයිතිය බලගන්නුවමින් ඒ විනිශ්කාරලුන් පස් දෙනාටම කෙලීමම ඔන්ට එරෙහිව එක්සත් ජාතින්ගේ මානවමිකම් කොමිසමට නීතිපතිවරයා හා ජනාධිපතිවරයාත් ඇතුළුව බරපතල චෝදනාව කෙල්ල කලා ඊට පස්සේ ඉන්න අම ට අතරව ඔවන් සියලු දෙනට මිරුම දෂණ කම හමුවේ වෙනම චෝධනා පර්තරය. ඊට පස්ේ තයි දැන්. දන්න ක් ති න හිමික් කොමිසම ගන ැඩි තේදුව කරන්තයේේ ඔට බලන්ට පුලුවන් ඒ යෝජනා සම්මතියේ විසි හතර වන චේදේ මංගට ඒ පෙන්න්නන්න. ඒකද ඔබට බලන්න පුළුවන් මේ රට ජනතාවට මේ රටේ ජනතාවගේ අධිකන්න බලය පවාදීලට නීති ආධිපත්්‍ය පවාදන්නට පස්සේ රටක් අනිවරය ඕන තැනක බිඳ වැටවා. ඒක දැම් වෙලා ඉවරයි. ඒ සම්බන්ධයෙන් දූෂණ කොමිසම ද දෂ කොමිම ගන ැි කතා කරන්න ඕන දෂන කොමිසම හදලතින නීතියෙන් ්‍රෂ්ාධකරන්නේ විශ්‍රාමගේ විශ්කාරවරය අභියාජනාධිකන විශ්‍රමගේ විශ්කාරෙක් අනිවර මේකේ කොමසාරිස්වර ඕෝන. එහෙම උනහම අධිකරන්නේයට විුරුද්ව යන චෝදනා එතන කෙලින්ම යටගාන. මේදක්වා කිසිම චෝදනාවක් ඔවුන් විභාග කරලනෑ. ඒකන්ද ඔවුන්ට එරහිව. හඒ විනිශෂකරු පද්‍යනට ඒරහි, මේ අවතානට ශ්‍රෂ් ාධකරන්න අඩු පවල්ල තියෙනවා. මොකදේ ඒක එසේ මෙතේ වර්දක් නෙමේ වනේ. මුළු රටටම ඔබ දන්නට පස ච්ච දෙේල් මේ අස්ථයින නොට කලේ කපනේවා පුදු මවිදධීට විනාශයන. රටේ සම්පත් විකුණනේවා, කිසි කෙනෙ කටේ නීතිය ගණ ගන්න ඇත තත්වට පත් වුණා එකකන්ද ඔන් සියලු දෙනාටම. ඒ කරපු අපරාධය සම්න්ධයෙන් ශ්‍රෂ්ඨාතිි කනන්නේ නඩු පවරන්්ට සිද්ධ වනාා මහජනායිතය ක්‍රියාත්ම කරමින් දැන්ගේ නඩුව. ්‍රේෂ්ාිකරන්නේ දින නියම කරල තින මේ මාසේ දොලොස් නිිදට විවාාගයට ගන්න. හැබඒ එක්සත් ජාතිගේ මානව හිමිකම් කොමිසමත්යක වගෞත්‍රකරුව කලතින ඔඕන් මොක දෙක දැනගන්නඩ මෝන මේ රට සිදු ච්චිද. ලබන්න සිකුරාදැනකොට මේ නඩුව අධිකන්නන්නේ හමුවයි විභාගයට ගන්න. ඕඒක තම මේ අස්ථාව වතු දේක. ඉතාම වැදගත් ප්‍රශ්ිය කබ නැගයි. මේ අත්තාවේදී. අධිකරණය මේරටේ ජනතාවගේ පරමාාධිකාරි බලය මොකදක ෙන අඩු ඇතව තුන්මිනිව ගන්තිීන් කියෙනවා මේ පරමවාධිකාරී බලයකන්නන්නේ මොක්ද කෙලෙන. එකන්නේ ව්‍යවත්තාදාග බලය එකන ආණ්ඩු ක්‍රියාත්මක කන පාලිමිතු ක්‍රියත්ම කන බලය ජනාාජපතිවරයා ක්‍රාත්මකන චන්දයෙන් පත් කළ ජනාාජිපතිවරයා ක්‍රියාත්ම කරන විදදායක බලය ඒවගේම අධිකරණය ක්‍රියාත්ම කන ජනතාවගේ අධිකරන බලය. මේ බලය ඔක්කොම තියන්නේ රටේ මහ ජනතාව සතු. සන්ඳ බලය මූලිකා අතිවාසිකම් මේ ඔක්කොටම කියන තනි වචනය අතම ය පරම අධිකාරී බලය. ඒක ඒවිදිහයට පැහැරගත්ත වෙලාවකදී. අධිකරණය එතනද අ සමත් වෙච්චේලාදියේ ආරක්ෂා කරන්න. මේ හොත්තාදති ලොක්කු වගකීමක්. විශේෂයෙන්ම සමග ජනබලගේ සජ පේම දාසට. ඒවගේ තව දෙැන්නෙක්න්න ජත කු පරුණ ජත පත්කර න්ත්‍ර ුරු දෙෙ හතාවයි ක ක් ජාතිකල ටු ර බල වගකීම මත්තින මේ වෙලාවිද. මේ සම්න්ධවෙන් තන් දුව ගණඩ ම ඔහුට අද මම අද උදේ සජිත් ප්‍රම්මදාසටත් ඒවගේ ජරිපේ අනුමාර දිසානායකටය දැනුදුන මේ තත්ත්වේන්න මේකයි දැන් මේ සම්බන්ධම නීති මේ පෙවරාවන්තින මේසාංහ අපි ඔකෝම වෙනත් වෙනස්කම් ඔක්කොම පැත්තකට දාලා. එක පෙරමුණක් විදියට අපි මේකට සටන් කරඩෝනි අපි ජනතාවගේ පරම අධිකාරී බලය නැවති දිනාගණ්ඩෝනි. එකන්ද ඔබත් මේකට එකතු වෙන්න මොකද මේ මම කැමතිඒ කණඩායම හැදිරියට මේට අපි අභියෝගගේ ල්ල කළට අපි නැවත. මේ රටේ ජනතාවට හමවෙච්ච මේ පරමාදිිකාරරි බලය දිනාගණ්ඩෝනි එතනදී බල කර්ඩෝනි, ගෝටාබේ රජභක්ෂ රජයට ම දන්න එක්ෂ ජාතිගේ මාන හිිකම් කොමසම ඕක ලේසින් අරරින්නනයි චෝදනාව ඉතා ප්‍රබලයි. යට විුද්ධවෙල්ලවන දාව නැවත්ත නතාවගේ පරමාධිකාරරි බලය දිනාගැනීමට ඇති එක්ම ක්‍රමවේදේ අපි ගෝටාබේ රජ පක්ෂට බල කර ඩෝනි ඔහුගේ විසිවුණනි ්‍යස්ථ ංශන නැවත ඉල්ලාස් කරගන්න කෙන එක. ව දැ මේ ව්‍යස්ථානකට දැම්මන් ඔබටික වියකයි. මම මේ ගැන බොහම විමසිල්ලිෙන් ඉන්න කෙක් මොකද ම මේ තාක් වාල්මිින්ද දිිගින් ඩිගටම ඕන අවස්ථාාවදී පපුද්දදු මහජන අයිතිය පහැරගන්න අවස්ථාවකදී. ඒක ආදාල පුදගලය කෞද් ජනතිපිතිද කැබින මන්ල මන්ත්‍ර වරද බදන්න්න කාප මිත මත්‍රීරු ේ ගන මාත්‍යමන්ල ඒවගේ ්‍රෂ්ාධි කරනය අග්‍රමවිනිශකාරවර ඇතුු විශ්කාරවරදු ඕන කෙනෙ. ටඒ මහජනතාවගේ අයිතිය පැහරගන්නවානං ඒගන්න ්‍රජුවම ඉදිරිපත්වනවා. මේ අවස්ථාවද ඒක කලා. ඒ ම ද ග හජ ත ක්‍ර ාත්ම කරමින් මීට වගකයුතු සිල්ම නිශ් කරු ේර නු ැරු මේ අස්තාවේදී මම නැවතත් මම තක්රට කැමති රටේ මජනතාවට කරුණා කරලා අප තේරුගම අප ඉන්නනි කොසනද කියලා. අපිට වැරදදුනේ හැම දාම අපි මිත්‍යාවෙන් අන්රවෙලා මේ දේශපාලන්න පක්ෂ පස්සෙගිය මිසා. රටේ ආඩු කන ්‍යස්ථාව රටේ නීති ආධිපත්්‍යේ මාත භූමිය කරහි. ි කිසික් දාහසක්ඒ කරෙේ අපි අවධනය යොමු කලේන අපි මිත්‍යාවන් අන්ද වෙලා මේ පක්ෂ පස ගිය. දැන් තමයි ඔබට තේරෙන්ටු හොන්දම වෙලාතාේ රජපක්සේ නොකොට මම විස්ස ගෙනනල්ල මේ ඔක්කම ආයතන ඉවත් කල මගේ අතර ගන්නකොට රටේ මහජනතාව කිවන අපි ඕන හිටල ගෙන කියෙලට මතක ැහහිමද වලකිප මේ මධ්‍යවල දැන් ඔබට තේරෙනව ඇති රටක් ඉතියේ ආධිපත්ත කියන දේ ගලු කරන්නේ නැත්තං. රටක අධිකරණය ස්වාදී නැත්තාං. නනි රෙන් බින්ද වැටන ඔබ දැක් පෙද රන්සසි සාක හට ුදු තුන හිර න දු න ප න් ධි කන්නෙන් හිටබ නාදිපතිවරයාර. ඇයි මේ ලංකාවී වන්නේ නැත්ති අපේ අධිකරණය හුඳු නනාර්තිී කඩ ල තියන්නේ. අපි අන්න තන ටයි රටේ මහ ජනතාවේ කොතු ෙන් ෝනි දේශ පාල පක්ෂ ඔක්කොම පත්ත කරදරටන් අපේ රට ජාතිය වෙනුවෙන් ම සක්. අපිට වැඩක් නහ අයි මේ දේශපාන්් පක්ෂයාන් පක්ෂ යන්න තාක් දුරට අවුදු හැත තුනක් වි තිසඒදච මාහනය තවරට සිද වනවා ොද ම මේකයිකව ඔබට දේෂන කොමසමට මෙත යන ලොක වගකීම එක තම දෂන කොමසට ස ලුම විනිශකකාරන්ට එරහි පැමිල්ලක් කලේ ම බඩික දෂණ කොමසම සහපතිය හිටපු. නි කාර අර වා න සුදර විනිශකාරව අයටතත්ත හි දසයන තෝජනාාතියන. ඉතින් අධිකන්නන්නේ විනිස් කාරුන් එරෙහිව දෂන කොමිසමට පැන්ඩලිකරබවාම මක දෂණ නීතියෙන් හදරදයන්නේ විදිහට ඕන් එක යට ගහන ඇතනින්. ඉට මස්තිද ඕන්ට එරහිව දූෂණ නීතිය ප්‍රකාරව ගෙන්ට පුුලොන් අධිකරුණට තකොන් අධිකන්නයට වගකීමත් තියෙන යවැනි අවස්ථාවදී එතනදී බැලූ බැල්මටම දූෂණ අපරාධ වරද කළ තියෙනවනන් දෂණ නීතියෙන් බැදි සිට්නා දෂණ කමිසම ඒ සම්බන්ධව විදිිමත්. පක්ෂාති පක්ෂණ කරන්න එක නොක ොහින් තමයි දැන් ්‍රෂ්ාධින ඇවිත්තිෙන්නේ ශ්‍රෂ්ාධිකනයට වගකීමතියන යවස්තාවද. මේරටේ ජනතාවගේ අධිකන්න බලය බලගන්න වන ආයතනය හැටියට. රථේ නීතියේ ආදිි පත්්‍ය පමණක් ගඩු කල්ල හිටක් නීති ප්‍රකාරව ක්‍රියා කල්ලා දෂණ කොමිසමට නියෝගයත්දෙන්ට ඒ සම්බන්ධව නීතිය ක්‍රියත්ම කරන්න කියන එක. අනිත් ඒව පැත්ත කරදාලා මේ වෙන හානය දිහා බලලාට වෙච්චදේවලබ දක් වු හැතතුන තිස්සේ. ක්ම පැත කර ලාල අපි නැගේ සිටි දන එක මරමුණකට නතුව බොරුවට එකක තැන්ගුල රැස්ව මල්ට හිල කෑග හල එකක චැනවල්ලල්ට කියල කෑ හල වැඩක්නෑ. අප එක පරමුණක් විදිට පෙන්ිහිටි නි ත්‍ර ූම හා රතේ නීතිය ආධිකරන්නේ වාධදි නත්තිව වන්නේ. ඔද මේ මහොතේ යෙන්නේ පක්ෂ දෙකටම අත් ලොකු අග මතියනවා දැන් වෙච්දේවු. අස්ාදම මත මටමතක ම සජි ප්‍රම දාතර ඇතිවිච ැසීමකදෝ. ඔබ වෙන ඒ පැත්තකර දාලා වෙලාව කෙලීම මාතරභූමෙන් පෙට තබන්. නීති ආධිපත්්‍ය පෙරට තබන්. අධිකරණ වාධීනත්වය වෙනුවම් පිෙනිහිටින්න. නමුත් මේක මේරටේ දේශපාලයේ බොහම ආවේනික ලක්ෂණයක්. ඒක තමයි දැන්වත් තේරුම්ගන් ෝනි තමන් හා තමන්ගේ දේශපාලල පක්ෂය. ඒක පැත්තකරදාලා, රක් පෙරට බන්ඩ කියනෙක මයි උන්ට ගණඩෝනනි ඒ එකයි මකිව මේ අවස්ථාවදී ඒ දෙන්නටම අන්ඩුකුමමාර්ධදිසාානක කඩකිවේ ඒ මේ ගිල කෑගහල වැඩක් නෑ දැඔන්න ම ගෙනවා මේ අධි කරන්නය හමෝට ගෙනවා බොහම මමාරුවෙන් දැන් පත් දෙෙනකුගේෙන් සමන්ධිත විනිශ් ණන්ඩලයක් හමුවේ නඩු විභාක කරන්නට ලබට සිකුරාදට. ඔබටත්ති එනම මේ අවස්ථාවවිදී. එකක් පෙරමුණක් හැතියටට මට මතකයි ඒදාසල අර මේ. එක්ත් ජාති එක්ත් රාධානනි බ්‍රතාානය යුරෝපීය ප්‍රජාාවෙන් අයිමෙන්ට හදනකොට එකක් ඉන්දියන් කාන්තාවක් ගෙනනාව නඩු කරයක් එකක් තෙරෙසා මේයට එරහිව. මුල්ලු බ්‍රතාානියම ඇයවටේ එක තු වුණා. තෙරෙසා මේයට එරහිව. අපිතත් මේ අවත්තාවිදි තියෙනෙක් මේ එක කඳවෞරකට අපි. විිපක්ෂය කඳෞරකටට එරෙහිවා අපි නැගී සිටිින් ඕනිි මොකද මේරට ඔබ මතකැති ඔහුගේ සවබාග දැක්ින් දැක්මින් ගොටාබේ රට කිව්වේ නීති ආිපත්ති ගැන කතා කරලා. ිරන වාදීනත්ව ගැනතාා කලා. එ පොත මේ මෙතතින එක් ජාතින්ගේ මාන හිිකාම් කොමිසමටගේ ඒ වාර්තා මේ එක තමයි අිරන්නේ දැන්ගුණු කළතින. ඒ කියපු දේවල්ලට සම්පූර්ණයම පටහැනිය. ඕ නීති අආධිපත්යගෙලට අධිකරන්නේ දෙපයින් දැන ගැස්සවා. අධිකරණ ස්වාධීනත්වේ සම්පූර්ණය මහෝසිකල්ලා මිනිශ්චකාරුම් පත්කිරීමේ බලය අරතති භිච්ච ්‍යස්ථාදායක සබාව විශරෝවල හරලා එක තමන්ගේ ග්‍රහණයට ගත්තා. ඉද මේ අවස්ථාවේදී. නවත අවධාරණය කරන අනි දේශපාල පක්ෂවලට අපි වෙනදව ලෝකොම පැත්ත කරදාලා මොකද මේ අද්‍ය අප දකිනවා ගෝටාාවය රජ පක්ෂම ප්‍රද්ධියී පිගත්න බ දැක්කන මට චර්ත දගත් මනුසික්කිල හු පිගත්න එක මෝන්ට තියන ලොකු අභියෝගයක් මොකද ඔහුට ඔහු දැන් කොහෙත්ම ම තමන්ගේ අර මුසලම මාධ්‍යවලින් බොහොම ලස්සනට පුම්බලගෙනාව පපටමත් දැන් එක හොඳටම පොඩි පටනා වෙලා ඉවර. මෝ ේල්ලදනටම ලොකු බරපතල වගගේ මත්න ඒවෙන් නගනද ඕන සහයෝගයක් දෙෙන්ට ඕන මහත්තාව සූදාන හැබැයි දේශපාල පක්ෂවලට නෙමේ පුද්ගලීන්ට නෙමේ මාතෘභූමියයට හා මේරටේ නීතිය. එවගේ ආණ්ඩු කනොේවත්තාව අරක්ෂා කරගැන්නීම සඳහා ඕනම සහයෝගයක් දෙන්න නාගනද සූදාන. න මෙහෙම ඔබට මත්තක්ක ඇති පොඩ්ඩ බලන්ඩ ගෝටාබයගේ සෞබාගගේ දැක්ම. හ පැදිලියෝගෙන මම නවා අනඩුම වස්ථාවක්ගෙනවා. කේන? මම මේරතේ භාරකරුවන්නේය. මම මේරතේ සාමාන්‍ය පුරවැසියෝකු මෙන් නීති හැමුවේ සමාන සෑම පුරවැසියකම නීතිය අරක්ෂාව හා නීර්තිය රැකවරණය නීති ඉදිරියේ. හැමෙන හැම්ම පුරවැසියෙක්ම සමාන වන්නේ යකිනෙ එක මම පිළිගන්නවා රාජ්‍යනනාකෑ ඇතුළුව. තම හගේ සවබාග දක් මකිකවේ නමුත් ඔබ බලන්ඩ ගෙනනපු වි්‍යස්ථා සංශෝධනයෙන් හ ෙනනාව සංශෝධනයයට තිස් පහටගෙනනාව සංශෝධනය දහනමින් අයින් කලාක යහපාලනයෙන් ජනාධිපතිවරයා යටත් කලා ජනතාවගේ මූලි අයිතිවාසිකම් කඩ කිර අවස්ාවෙ හ නීතියට යටත් කලා ඒන්ද තමයි අපට පුොුවන් වුුණේ අර සිරිසේනව ගේඩ කෙලින්ම හොට ුරුද්ධව අර පාස්කු ප්‍රහරය හොටගේන්ද අධිකන්නන්නේයා මූට. ඒකත් මහ ඉවත් කලා ඒත් මහ ඉවත් කලා ශ්‍රෂ්ාතිකන එක විනිශකාර්වරයක් ඒ ීන්දී දිකිවා ඒකත් කමක් නෑගෙන. එක මේ කියන්නේ. ඒකන්ද අපිට තිනවා ලොකු අභියෝග්‍ය මෙවත්තායිද මේක් ඔහු කියපු ප්‍රකාශය. ඔහු කියෙ එ ඉතා වටිනවා බලන්න බලන්න අස්ථාතිකන හනි ලස්සන වජනට ඇතියෙන. නිදහස්හ සසාධාරන මතතිවන සඳහත අත ම තවරුගන්න හම කිය ෙට මැතිවන කොමිසම දන ගෙස්. ඒකක් දැනගැස්තු. ඉන ෙක අල්ලස්හ දූෂණ වචා සම්බන්ධය ම දැඩි පියවරගන්නවා අල්ලස්සාහ දෂණ කොවිතම ශක්ති මත් කන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් ආඩු කරන ගස්තතා වෙති ිච ප්‍රතිපාදනය සම්පූර්ණයම හොස් කළ දෙම. එක්සත්ජාතින්ගේ මා දූෂණ ප්‍රඥාපතිය පැහැදිලිවම ආණඩුකරන ගත්තාව සඳහන් කරපු වගන්තිය පිටම්ම සම්පූර්ණයම වෙනස්ක ඉවත් කලා. ඉගන මොහු රටට එකක් කිව්ව රටේ මාජනතාව සම්පූර්ණයම වංචා කලා ං ග ල්ල ාවක් ගේන නු ම නදක කල විසි වෙන ්‍යස්ථා ංච නය ගනල අධිකරන සම්පූර්ණයම දනගහල්ල අස්තාව වන ට රටේ මිනිස්ස අතරම. කනගල් දයක්න ද ර ද ර ැලේ න ොට රට ම න ාව ක් ැසි ල ගනවා ද ම් ර න ර ව ඕන රට ල් ගන්න වල ම සම්පූර්නම රතේ මහජන ීති රෝද. ඒ අධිකරණය හමුවේ ඔබේ අයිතිය බලගන්නුවමින් නාගනදිකිල අභියෝග කරපු හැටිය. ඒ සම්බන්ධෙන් ඇය ගිහිල්ලකිව මේ මට කරන්න බැෑ මට හෙම බලයක් නෑ. ඒ අවස්ථාවි මොනාද ඇයගේ ඇඟට ගොඩ වුනා දේශපාලන අධිකාරය ඇයට සිද්ධ වුණා ඒ එ වාහම ඉල්ලාස් කරගන්න මේ පොඩ්ඩක් බද්ධිමත්ව දකින්න දේශපන්් පක්ෂ පැත්ත කරද. ය අවස්ථාදිමොකක්ද වනේ ගැසට ගයින් කලා කෙලට කැලිය කපනග ඇත්තුව. දැන් ඊට ද දෙගුණයක් ටෙගුණයින් කැලේ කැපිල සිද්ධ වෙනවා. ඒක තමයි මේක වැදගත්ම පනිවිඩේ. ඔබට නීරස වඩ පුලුව නීතිය ආධිපත්වය. නමුත් රටයි නීතියක් නැත්තං. ඒක ගරු කරන්නේ නැත්ත රාජනායකයා කැබිනට මණන්ලේ මන්ත්‍රීවරු ඒ රට නිශ්චිතවම පැහැදිලියීමම බිඳවැටවා. ඒ අවස්ථාවදී කර මේ අස්ථවි අආධානය කරන්නේ අනික් දේශපාලන පක්ෂවලට බරපතල වගකීමක්තියනවා. ඒ ප්‍රශනේ ඉතා වටිනවබහ ප්‍රශ්ය ජනති ිතිි මතිවරන්නේේදී රටේ මජනතාවට ඔවුන් ඒ දීපු පනි විඩේ. උබ දන්න යස්ථාවද මට මතක ඇර දෙන්න තුන්සි හට වැඩ සටහනකද අන්තිමස්තාදිකුව යවස්ථාවද ඇතර මිලිය ගානක් ශ්‍රී ංකාවය ප්‍රජාව මේ ඔුන්ට ලොකූම නවත්තිබුණ එකම රටක් එකම දෑයක් එකම නීතියක් කියන සංකල්පය මේ රට ස්ථාපිත කරලා අධි කරනේ සම්පර්ණයම දේශපාලනක්කින්ගේ ග්‍රහණයෙන් නිදහස් කළ මෙරටේ නීතිය ආධිපත්ය. පොඩි දරවාගේ ඉඳලා පාසල්ලන කොඩා දරවාගේ සිට ඉද රාජනා කියට නීති ආධිපත්වය ස්ථාපතර රට කොන්නන්න. ඒට මේ කට්ටියම ඇතරම ඒ අවස්ථාවේද මෝන් මට මතක් වෙන අන්තිමසාකචා විදිත්ති බුණා ඔය කවද විජිතේරත් මග විිච්චාසාචා මයි යා දන්න හම හමුව. මක බයනතුව ඉදිරි පත් කරන්න තකට මට ඇතරම පිියෙන්ඇල්ලමගේ. අපේක්ෂකත්වය උදුරගනීවරයි. ඒක ඒ අත්තාවිත් ඔවුන් ප්‍රතික්ෂේප කළ හැබැයි ඔබ කිව්ව වගේ ඒ කරපු දේ මෙරටේ මහජනතාවට දැනකණඩ අයිතියක්තිේෙනවා. මොකද ඔබ වෙනුවෙන් ඔබ දැක්කා ඔස්ට්‍රලියාව ජපානය යුරෝපය රටවල් මේ හැම්ම තැනම එ කඳෝරකට එකතුනේ ඇයි උන්ගේ කම සිනය වුණේ මෙරට නීති ආජි්‍රති්‍යස්ථාපික කර රටාදාන්න. සම්පූර්ණයම බොඳකිරීමේ සම්පූර්ණ වගකීම පැරන්නේ ජනතාමකුතු පෙරමුට. එම නව. ඔවුන් ඊට පස්සමදකල මං ඔබටඒ ඉදිරිත් කරන්න අග මාළග තියෙන මංගේ ඔක්කම මේජ සොකමට දෙදෙනවා. ඔවුන් එක එක මිනිස්සු දාලා ගෙනපු චෝදනා අපහාස නිමක් නෑ. හද නිම්මක් නැති බරපතල අපහාස චෝදනා කලා මකද මේරට මිනිසුන් මනසි ඉත් කරන්න හැදව නාග නන්ද කරන්න පුලන් දෙයක්නේ හ ඇල දහම පිහිටපු කෙනෙක්. ඔහුට දේශපාලනයක් අදාලනෑ මහජන අයිතියෙ බලගන්නව නීතින්‍යවර පැට ඔහට කිසිමු දේශාලන පක්ෂක ක අදාලත්වයක් නෑ හැබ ඒ එකට ම ගත යුතු දැඩ්ඩි පිය රගත්තගේ සති ජනතා විනක්ත පරමුණේ දේශපාලන මණ්ඩලේ ඔය ඉන්න නායක අන්ඩු මර්දිසානායක ටිල්බින් සිල්ව ඒ වගේම ලාල් කාන්ත ඔයගේ ඔය පක්ෂික සිර දෙනාට. ඒ අයට ඒ කරපු පරද රොට ගැලවෙන්ට බෑ මොක ඔුන් ඒ සම්න්ධව ප්‍රද්ධකරපු ඔක්ොම ආධින්නන්නේ හමුව ගුණු කරලා තියෙන. ඒ ඩියෝ බට මත ඇති අර චන්දය අතිම මොහොතේ. ඔට මතකඇති යම අවස්ථාවකද අරකෝ හඳු නැතිගේ ර්ියීමම් කට කිහිල්ල ස්ල් ලොග් එකක කටිය කියල කියෙන ොමගේ කල් හට චන්ද දග. ඒගේ ඔබට මතකඇදේ ල්බ ලොග්ිකට ඔය ඕෂල හරත් කියෙන ද්ගලය ගල කිව්වා මේ අපේ නායකතුමාට දෙන චන්දය කාටද. අනුමාරදදිතානායකරදන්න චන්ද ඔක්කම මනනාපේ දෙඩ කියලා සජිත්ප්‍රම් දශස. ඒ ඉපු පුද්ගලයා තමයි පාවිච්චි කළේ මේ අර පක්ෂයක් ඔක්කොම වැචයෝගෙන පක්ෂයේ නාම යෝදනදන්නේෙට පක්ෂයේ නමයෝජන පැරගැනීමට ඒ කුමන්ත්‍රණ දිියත්කිරීමට හොතම පාච්චි කළේ. ඔහු තමයි ඊළඟට ඔය විදිර කතා කල්ලා. අන්තිමටම අර වද ඔබ දැක්කා ගම්පාදිත්‍රිකයෙන් හිටිය කවදයාගේ නම ඉසුරු සුබසිංහ. එයත් සමගම, තන ඔක්තෝමසේ දොලස් නි මතන දිනේ බොරල්ද අබොරල් හරස්ාර යම්තනක සාකචාතිල මටකිවේ ෝෂල් හේරත් කියෙනෙ කෙනයි ඉු සුපසිංගයි දැම් මේක අමත කල්ලා ජවිපෙට සහයෝගයේ දෙන්න එක. නමුත් එහෙම ප්‍රශ්නයක් නෙවේ තිබේ නමුත් මට මෙතන කියන්න ති ඒ අපරාධයට ට ගැලවෙන්ද බැහැ මොකද උන්ට තියන සාක්ෂි අති ප්‍රබලයි. ක කට්ටියම නන්තිගත්ත එක්කම අරනාමයෝජන අවස කන දවසත් මෝක මහහිදශප්‍රියට දුන්න. ඉග මේරටේ මාජනතාවට අයිතියක් තියවා. මෙරටේ තුන්වෙනි බලරේගයා ගොඩනැගීමම වලක්වන බලවේ තමයි ජනතාවයක්ද පරමුණ ම දකකාර විල්ල ගඩ අරිය දවවාමීන් වහන්සේ බහොම ධර්මේ ොම හැලීම පිත් වාමන් වහන්සගේ ඔවන්හසකිව්. ජනතාවමමුක්තුකරම පිගන්න නෑ ෞද්ධ දර්ශන මේරට හකෙන නෑ මේ එක බෞද්ධර ටක්න වේ කියලා නමුත් මේරටේ බෞද්ධ පදනමට අභියෝගරන කිසිම කෙනකුට මේරටේ හි සෝසවන්ඩ ලබෙන්න ඒ සම්බන්ධයෙන් රටේ නීතිය දැඩිසේ ඕන් ටෙර ක්‍රියාත්ම කරට සිද්ධ වෙනවා ඒ ජනතාව මුක්තක පෙරමට තියෙන රක්ක කෘෝදයක් නිසාන්නය වේ. ඒ කරපු අපහාසයට චන්දයේ ඉදිරිපත්තිරීම වෙනම කතාව. චන්දය පැහැරගන්න නාමයෝජනා පැරගත්ත්‍ර පසයන් අනතුරුව දගලෝ රැක් යෝොදවා ක්කමමාධිකන්නේ දන. ප්‍රයදවා දිගින් ිට ඒකර පහස විුද න් විුද අනිවාරයම පවරගන්න වන ඒකද න්ට මොව වාදන මට උත්තරය දන්න ැ රත මජනතාවට දැනටම පිළිුලලා තියන අරහතලිත් දෙකේ දල හයට ැහල හය දෙකට බැහලලා පොත්තනින් කොහට අයිදිගක මට උත්තරයයක්දන්න බෑ. හැබයි ඒකරපු දෙවල් ඔක්කොමටම උන් වග කියන් ඕනිමිල. පැදිලි මේකයි වෙන්ඕන දැ. ඔබට මේස්තාවනට ගෝටාාවේ ඒ හොන්දට ඕ දෙරන හෙම පුම්බලගෙන පක්පටම දැන් තම්පූර්ණයම ඒක දැන් බිදිල ඉවරය. ද මේ අවස්ථාවද වයුතු එකමදේ මෙමිල්චරයි. විකාල්ප බලවේග සියල්ලම රටේ අදත්මට කතාලා ර බැන්ක ඔස්ලෝනීටගේ ීර පුච්චාාවම. මගෙන්ආන ඇයි මේ කඳුවරකට එකතු වෙන්නන්නේ නැත්තේ මට කිසිීම ප්‍රශ්නයන්න. මං මේක සජීත ප්‍රමදාතට ්‍රකාශිතව දැනුදුන්න මේ වෙලාවේ මොක්ද වෙන්න ඕන මකව ඔබ මෙන්න මේ අරගනන්න මොමකද ඔබට මතක ඇති නොෙම්බර් සේ පස්සවෙන්නි හතන න්දයේ ජනාදී මේතිව වනියට කලින්ගේ අවුද. ඔහු ප්‍රකාශිතව රටකිව ම එකම රටක් එකම දැයක් එකම නීතියක් ස්ථාපිත කරන ඒ ජනසම්මත ව්‍යවත්තාව.යිල් බරිංග මංකව ඒ දැනු ඔබට කෙ රට මහ න ට බයනතු කිය. ව්‍යවස්තාව ජනතාවට දෙන්න ජනතාව ඒ කරන්න වේගෙන් ඇතියනවා ොකද ඒකෙ කාටවත් මිලින්ද සැල් ගැලවීමක් නෑ. විිනිිශ් කාරවරුන්ටත් ය අවුරදු ගනන් නඩුුවදින්ද බෑ ඒවොළ තන්ට දඩුව. මන්ත්‍රීවරුන්ට ඔයවිදියට වැරදිවිදියට හැතිරෙන්ට බෑ අමාතවරුන්ට බෑ රාජනායකයටට ඔය තියන්න මුක්ති මොකුත් නෑ. තනි කර නීති ආධිපත්ති තමයිගේ තමරගරන්න ඔය පලා සභයිෝකම හෝසි හැබ. ඒක කරන්න නම්, ඒකට ගන්ඩුපුලුවන් දැන්වන ම ජනවාාවල වගේ කෞද සජත්‍රේ දත මං ට මේ ඒත් මංගෝ ගැන මගේ කත් මංගට පෝවට කරන්න මංගෝ බයනතු ඉදිරියටන මේ කුණුකයක ප්‍රසිද්ධිය හා රහසේ කුුණුකානක දැන් ඇත්ති ඔබේ මාත්‍රභූමිය දැන් විනාශවල ඉවරයි. අපි කට්ටියම කඳවරක් හැටියට අපි මේරට ගොඩනගමෝ නැවතත් නීතිය ඉහලිමතියමු. క ర క ం కరండ య ని ర పా తర. అ ට ගయ తනද ఉතුే ජනత వదేశి ుా ్లన్న రతే య ం య రం . ්‍රී ලාංකිකන්ේ ආපපුුව වඩ දෙෙන්න්න ඇති නඩුව දැන් පැවරුවේට ජනවාරිමමාසය අටවෙනිලා. ශ්‍රේෂ්ට අධිකන්නේ දන්න ඇක චෝදිතය හැටිටින්නේ ඔක්කෝම චෝදනා එල්වෙලා තිෙන්නේ ජනාදපිති ගෝටාබ රාජ පක්ෂට අඩුවේ. ඒ නඩුව තුන් පාරක්මං අධිකන්නේ ඉල්ලා සිටිය මේ නඩුව වහාම ගන්න. මේ ජනතාාවට රට එඩබැරු අසරන වෙලා තියෙන්නේ රට ල්ල ී රට ො තමන්ගේ රටව ලොටගේ අපි ර හිර ලා න්න යි අපිට මේකරන්න. මං අිකරන්න ඉතා ැෑැ පත් ඉල්ලි මක් කලා අග්‍රවිංශකාර හම මේ නඩුව ගන්න්න. ඒක දැම්ම ජනි මසේ පලවෙනිදර. මේ විදිට අධිකරණය හැකිලි මේ විදි බියට පත්වෙලා තියෙන්නේ මොකක් පත් නිසා මේ රාජනාක හමුවේ ධනගාපුඉද.ම ඒ අතිමතාට අග ශ කාර රටක ම සමන්ධව නැවති ලිම කරන්න. ඔබ තිේන්දුව කරගන වහම මේ නඩුව දිනනීම කරන්න වහාම. මොක ඔවුන්ටඒ තියන අයිතියේ මාතෘභූමියට පෙරලා පැමිණීමට තියෙන අයිතියේ ආණ්ඩු කරනගේ අස්ථාවේ පිල්ලිගත් මූල්ලික අයිතිවාසිකම. එක දෙකට ගරු කරන්න කරලා මේ සමන්දව භායනතුූ විනිශ්ච දෙඩ මේ නඩුව වහම කැඳවන්ඩ කියල. එක මම කැන්න මෙච්චරයි.ම අවසාන වසයෙන් කැඩෙත් මේ අපිට මේ මාතතුෘභූමිය ගොඩගඩ පුලුවන්. හැබැයි තව දුරල්තත්. දු ඇත්ත තුනකින් පස්සෙත්. අපි අරමුණ කරන්නේ මේරට මංකොල්ල කඩනම් ප්‍රසිද්ධී එමට තහුරෙෙන් මං එතදදි කියනකොට හමහාරයටට රිදනවා මදැන් එදා පෙන්නුවාමීදී ස දාසක ඔබ මැත ඇති ජපිපියර් විසියනු අස්ථ ංශනයගේෙනන අවත්ථාවේදීකාරද. ට ද නිර්මාණය ර ක් කියන. ඔක්කෝට හේතු න් ම නු පුර ක හම ප්‍රධාන පක් ්‍රද්ධිය හ ද ්‍රශ්න න ප්‍රශ්න නිර් හය ව ැහ න් ජන ේ. ක්ෂනිමාතුවරේ කහිටියයන බදන්න්නවනේ ජනතාවවිත පෙරුණ බොහොම සුන්දර පක්ෂයා දැන්ගේ තියඒ ඒ තින පක්ෂය ප්‍රතිපතියකක්වත්නෑ. ඒවන් නැමත එක් ොහු ඉවත් එෙන්ඩෝනි පුළුවන් කෙනකට බාර දෙෙන්ඩෝනි රට එක තැනකට ගෙනල්ලා මේරට නැවත දිනාග්ඩනං අනිවාරයම මේ වෙලාවේදී. පොහොත්කුවට යන නම නැතිවෙන්න්ට මේ වැඩේ කරන්න පුළුවන් මං ඒකට හොඳදම ෆෝමිියලෑක දුන්න සජි ප්‍රේමදාසට බයනතු මේ එක දෙන්නරට. ගනන්දරම මේ රට රජනයකය වන්න කිසිම නක් නෑ හම මේ කියන්නන්නේ. කවරුහරම මේ රට ගන්ඩ ගලෝ ගඩි දිරිපත්තිවාන සම්පූර්ණ සහයෝගයේ දෙන්න කිසිම කොන්දේශීකට යත්ව නැතුව ඒකට පූර්ණ සයෝගේදෙන් හැමටම පිනිසිට. අවංකෝව කතාග නොනට ඇත කියන්නවා. ඇත්ත කියනව නම් ඒ දැක්ම මේ අථානට සජි ප්‍රේමි තර කොයිත්මනෑඒ අවංකෝව කියන්න ඕනේ. එඒම දැක්මක් තියෙන කෙනෙක් නං. ම හට ද මාසෙකට දෙහිකට කලින් හොඳ යෝජනාවත් දුන්නා. මම ඒකදී ම ඔහුවෝ ඔබ්සර්් කලා නමුමට පේනවා ඒ දැක්මනෑ අවන්කොමකිෝ.ඇ ඒක ජවිපෙනම් කොහෙම පැත්ත පලාතවත්නෑ ගෝට අබේ රජ පක්ෂ කියන්න ද හජනතාවට කියන්න දන්න උන්නේ තින්ද අරංගිරයි. එහෙම දෙයක් හටු උමනාව තියෙනවාන හද දැ ඔබා ප්‍රශ්ත න්දරකකාන්සරගත්දන්නව මට බුරු කියන්න බේ බ ප්‍ර්නත මට කියන්ෙවන නෑන සදීතපුලන් එහමට බර කියන්නබේ අවංක ඔම කියනම් හට ඒ. මොකද මේ ජන්මෙන් අපි අපි දහමි කියන්නෙ පුබ්බේ් කතපුං්ජතාගලක. ඒක බබේ දිනාගත්තදයක් වවෙන්න ඕේ. අර කැන්නෙ පලේට ෝ කියන නේ කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක එක ලෝකයේ රටක පැල කරන්න නං. ඒ රාජජනාක හැම විටම කෝම කෙනෙක් වෙන්නඕන පරමාදර්ශි උල් ස්පිරිචුවල් ලීඩ ිප් එකක් තිෙන්න්න ඕනේ එකඇන්නේ සම්පූර්ණ පාර්ශුද්ධ චර්තයක් වෙන්න ඕනේ ම. සජි ප්‍රේම දාසරට තියෙනවාවද නැද්ද ම කියරන්නනෑ මේ රටේම ආජනතාවදන්නවා. දැ මේ අස්ථද නගන ප්‍රශ්නය කොහොමද විසිවනි ්‍යත්තාංශදධනය වෙනස් කර පුළන්. එකට හොඳම ක්‍රම ආහෝ විස්්සායිකරනගනම වහාම උ ගෝටාබේගේ මොකදදේදීපු සවබා දැක්මින් ඔහු පොරොන්දු වනේ මේ රට අයිල්ල මේ විදිට නැති කරේ. ොරොදදුන ේරට ජනාව ම අලුත ආඩු කරම ස්තාවක්ගේ නො කියලා එකකන්ද දැන්ගේ ිස්ස කකුල ගැනීම ඉතින හහාම දැව හොරෙන් ආඩු රස්ත්තාව දැ හදාගන න එකනමේ ම මේ එකකට දුන්න ඒ වැඩ පිළිලෙට ඒ න සම්බත ජනරජව්‍යවස්ථාව මොකද ඒක මේරටේ ජනතාව දැකි යුතු වැදගත්මදේ තමයි ආල්්ඩු ක්‍රම ව්‍යවත්තාව මේ දෙශී විසිපා ජීවිතයට මේ කුණුකන්ඩතියන ඉඩ කඩ වහල සම්බත කරන්නේ නෑ. ර තින හොඳමදේ තමයි රටේ ජනතාවට අවස්ථාව දෙෙන්න්න ඕන. ජනතාවට දැඩෝනි එකයි මකිව මේරටේ නීති සම්බත කිරීමේ බලතරයා නටේ ජනතාව. ප්‍රශ්නයට වැදගත් රජ ර පිළිතුරත් දෙන්න ඕනි ශේස්ථාධිකරන හමුවේ ිසියනි ව්‍යස්ථා සංචෝධනය අභියෝග කරපු අවස්ථාවේදී. ගෙනාව අභියෝගයක් මොකද විශස්සය තිබුණ වැදගත්යක් අසු පහෙ දෙක කියන ව්‍යවස්ථාව තිබුණ පාලිමේන්තු ප්‍රතික්ෂප කරපු නීතිල් පවා. ල දම තාව දිරිපත්ක ත කරන්න. අන්න ඒක දැන් කරල්ට තිනෙන හොඳමදේ මේ කිසිම බිදියකින් පාල්ලිමේන්තුට හෝ රාජනාකයාට හෝ අධිකරණයට වරදෙහි හැසිරේට තින ට කඩ සියල්ලම අහිමි කල්ලා ගගේ න ්‍යාව කෙළිම රට ජන දි සම්මත. මහ ජනතාව සම්බත කරපුහම ජනතාව පත්කරපු රාජනාකයාගේ අසනකගේ කරටේ නීතිය හැටියට සම්ම එක අසන් කල්ලා රටේ ආ ලුක්‍රමේ වාතාාව හැටට ගේනවා මිසාක්. දේශය විි පහ ඕුවක මේරටේ කරනාව හිතනවන එක ජීවිතයට වවෙන්න නෑ මොකද මේරටේ ජනතාව හුරු වෙලා තියෙනවා කනගල්ටුක. අපි හුරු වෙලා තියෙනවා ඕනම අපරාධකාරය. මරණ දඩනට නියම වෙච්ච කෙනෙ කුුණත් හල් බෑග් එකක් කිලෝ පහක් රුපියල් පන්දාහා. ඒම බෙදනවනං මේ අපේ රටේ මනුෂචන්ගේ කශේරුකාව කඩලතියන්නේ හොඳ ටෝම දුප්පත් කරල ධර්ධතාවෙන් පෙලෙනව දුප්පත්කමින් දැඩිසේ පෙළෙනකොට නිකම්ම පෙළමෙනවා ඕන කුණුගොඩකට රැවටෙනවා. එකන්ද මේරටේ දෙසිී විසි පහකිරයේ විශ්ාසය තබා මේරට කවදක්වත් වෙනස් කරන්න බෑ ඒ වගකීම රටේ ජනතාවට දෙන්න ඕනි මංගේකය සජිත්ත නැවතත් කියන්නේ. ඔබට ඕමනාවත් තියෙනවාවවා.

ඒදාක විදිය නොැබ සේ න්ද ජනදවිත මැතිවන්නේ ඒ කරපු ප්‍රකාශය ප්‍රකාර ඔහු කිය න් ෝන රජුවම ජනතාවට මම ඔබේ රාජනායග හැටියට මම ඔබට සහතික අත් දෙෙන මේ රිජුවම රටේ ජනතාව සම්මකන ආඩුකරන ව්‍යස්තාව ම ඔබට ඉදිරිපත් කරන්න. ඔබ නිර්ායවයක සම්මත කන. න්ද ඉල්ලන්ඩෝනි ඔහුට නමේ. චන්ද ඉල්ලන්ඩෝනක සම්මත කිරීම සඳහා. ඒ ඔහු ජනතාව හ ඒ ප්‍රකාශයේ අනුමත කල චන්දයේ දුන්නට පස්්‍රේ ඔය ගෝටාබය ගෙනාව විස්හරි ඔහ දිජ මකද සවබාග දැක්ම සම්පූර්ණයම පැත්තකට විසිකරල වෙනක්න විස්සක් ගෙනාව විවල සම්පූර්ණම පටහැනිදිය. නමුත් ජනසම්මත ව්‍යස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඒය නොකළොත්. ඔහුගේ දූරයත් උට අහිමියෙන නමුත්. අන්ද්‍රකාශකර මොහොතේ පටාම් ප්‍රති පල ්‍රකාශක මහොතේ පට න්ඩු නය තාව බලාත්මගේ එකක ඔහු නීතියෙන් බැඳදි සිටනය එකක නිවාර්ය ම සසං කරන්න. ඒක තමයි විය යුතුද. මේරට ගලවගන්ර වෙන විසන්ඳුම් දෙක් නෑ. රුවටඇර කියන්නාවගේ ආය හත්තේේ අසු නමයගේ අයි මස්කඩයක් දාලා මේරට ගලවගන්නත් බෑ. බොරුවට කෑගා හන්දිගාන කෑග හල කරන්නත් බෑ. මේකට තිවා එම ප්‍රායෝගික විසඳම මේරටේ මහජනතාවට ඒයිතියද නෝන රට ගලවවාගනීම එක ට ද න පැදිි පිල්දුව.